ලෝකය තුල තිබෙන අභියෝගයන් එන්න එන්න වැඩි වෙමින් පවතිනවා අපිට සමහර කාල සීමාවන් එනවා නෑ මින් ඉදිරියට අභියෝගයන් නෑ කියලා නමුත් අපි නොහිතන වෙලාවක අපි නොහිත වූ ආකාරයේ අභියෝගයන් අපේ ජීවිතවලට ඇතුල් වෙලා අපේ සියලු සැලසුම් නැති කළා දාලා අපිට නැවත වතාවක් ජීවිතේ ගොඩනගා ගන්නට අවස්ථාවන් වලට මූණ පාන්නට සිද්ධ වෙනවා පසුගිය සති කිහිපය තුල ලංකාව තුල ඇතිවෙච්ච සිද්ධීන් දිහා බලනකොට මේ ලෝකය කොච්චරක් අවිනිශ්චිතද මොන මොහොතේ මොන විදිය අභියෝගයන් එයිද කියලා අපිට හිතා ගන්නත් බැරි ආකාරයේ පරිසරයක් තමයි නිර්මාණය වෙලා තියෙන්නේ ජීවිතය අභියෝගයක් කරගත් ජීවිතය ට එන අභියෝගයන්ට සාර්ථකව මුහුණ දුන්න නොයිකුත් හැලහැප්පිලි එක්ක ජීවිතය ගොඩනගා ගත්ත ව්‍යාපාර ගොඩනගා ගත්ත අතිසාර්ථක පුජ්‍යලයන් ඔබට ඉදිරිපත් කළා ඒ තුලින් ඔබව දැනුවත් කිරීම තමයි මේ වැඩසටහනේ මූලික පරමාර්ථය වෙන්නේ එන්න අපි එක්ක රැඳෙන්න මේ අයගේ ජීවිත තුලින් ඔබට ළඟා කරගත හැකි දේවල් ළඟා කරගන්න අද අපි ඔබට ඉදිරිපත් කරන චරිතය සුවිශේෂී චරිතයක් බොහොම ආඩම්බරෙන් අපේම කියලා හඳුන්වලා දෙන්න පුළුවන් චරිතයක් සන්නාමයන් ගැන කතා කරනකොට දේශීයව ගොඩ නැගිච්ච මේ සන්නාමය ඒ ලයිස්තුවේ ඉහළම මට්ටමේ තිබෙන සන්නාමයක් ලංකාවේ ආර්ථිකය ගැන කතා කරනවා නම් බහුජාතික සමාගම් විසින් නොයෙකුත් සන්නාමයන් ලංකාවට හඳුන්වලා දීලා ලංකාවේ සාර්ය උරාගෙන බොන වකවානුවක තමන්ගේම සන්නාමයක් හඳුන්වලා දීලා ලෝකයේ ජයගත්ත ආයතනයක් පුජ්‍යලෙක් ගැන තමයි අද අපි කතා කරන්න සූදානම් වෙන්නේ මේ සමාගම බිහි වෙන්නේ දැනට දශක කීපයකට කලින් මේ වෙනකොට මේ සමාගම ලෝකයේ රටවල් 40කට වඩා ප්‍රමාණයක ඉතාමත් සාර්ථක ආකාරයෙන් අපේම කියන්න පුළුවන් ව්‍යාපාරයක් පවත්වාගෙන යනවා නොයෙකුත් නොයෙකුත් අංශවල මේ ව්‍යාපාරය ඉතාමත් සාර්ථකව පවත්වාගෙන යන්නේ විශේෂයෙන් බටහිර ලෝකයේ තුල ප්‍රබල සන්නාමයක් බවට පත් වෙලා තිබෙනවා කෙටියෙන් කියනවා නම් ඇමරිකාව ජපානය ස්විට්සර්ලන්තය ජර්මනිය ඉතාලිය මේ වගේ ලෝකය දියුණු කියලා පිළිගන්න රටවල් වල ඉතාමත් සාර්ථකව මේ ව්‍යාපාර පවත්වාගෙන යන ඒ සන්නාමය ඔබ හොඳින්ම හඳුන්වනවා සිද්ධාලේප අද අපි ඔබ වෙනුවෙන් ඉදිරිපත් කරන්නේ මේ දැවැන්ත ආයතනයේ කළමනාකාර අධ්‍යක්ෂකවරයා තරුණ ව්‍යවසායකෙක් අලුත් විදියට සමාගම ඉදිරියට අරගෙන යන්නට ඉදිරිපත් වෙච්ච පුජ්‍යලයක් මේ සමාගමේ නියමුවාගේ පුත්‍ර රත්නය අශෝක හෙට්ටිකොඩ මහත්මයා Asoka, welcome to the show. Thank you. Thank you. Asoka, then අපි සමාගමක් හැටියට සාර්ථකත්වය ගැන කතා කරනකොට සමාගමේ ව්‍යාපාර අරමුණු තිබෙනවා. ඒ අරමුණු ඉෂ්ට කරගත්තම අපි සාර්ථකයි කියලා කියනවා. නමුත් නූතන සමාජය තුළ සමාගමක ව්‍යාපාරයේ සාර්ථක වුණ පළියට අපි සාර්ථකයි කියලා සාමාන්‍යයෙන් කියන්නේ නැහැ. අපි බලනවා එතනින් එහාට ගියපු දායකත්වයක් මේ සමාගම තුලින් ඉදිරිපත් කළ තිබෙනවද කියලා රටට මොකක්ද කළා තියෙන්නේ රටේ ආර්ථිකයට මොකක්ද කළා තියෙන්නේ සමාජය වෙනුවෙන් මොකක්ද කළා තියෙන්නේ පරිසරය වෙනුවෙන් මොකක්ද කළා තියෙන්නේ විශේෂයෙන් දේශීය සන්නාමයක් හැටියට රටේ ආර්ථිකය ගොඩනගන්න ඔබ මොනවද කළා තියෙන්නේ කියලා ඒව මම හිතන්නේ වැදගත් අද ලෝකයේ තුල ඒ සම්බන්ධයෙන් අපි කතා කරන්නට අවස්ථාව කරගත්තොත් මූලිකව මම හිතනවා අපි නරඹන්නන්ට ඒක වැදගත් වෙයි කියලා අසක. සිද්ධාලේප කියන මේ සන්නාමය ආරම්භ වෙන්නේ ශ්‍රී ලංකාව මහා බ්‍රිතාන්‍යයේ අධිරාජ්‍යයේ යටතේ තියෙන කාලේ. ඒ කියන්නේ 1934 මගේ පියාගේ පියා මගේ මුත්තා වෛද්‍ය විශේෂඥ වෛද්‍ය වකුගඩු රෝග විශේෂඥ හෙන්ඩ්‍රික් ද සිල්වා හෙට්ටිගොඩ මහත්තයා තමයි
මේ වල්පොල ඉමදුව කියන ගමේ මේ සිද්ධාලේප හදන්නේ. ඒතර ඒ කාලෙත් මේ ආයුර්වේදයේ කියන එක මේ රටේ තහනම් කරපු විෂයක්. තහනම් කරපු විෂයක්. මොකද ඒකට හේතුව වෙන්නේ ආසුවා. ඒ කියන්නේ බටහිර බෙහෙත් ඒ අධිරාජ්‍යයේ ප්‍රචලිත කිරීම සඳහා ඒ රටවල් වල තියෙන දේශීය වෙද ක්‍රම තහනම් කරා. එතකොට මේ අපේ තියෙන පුස්කල පොත් අපේ තියෙන වෙද මහත්තුරුන්ට කිව්වා මේවා තමන්ගේ වෛද්‍ය ක්‍රමය කරගෙන යන්න බෑ. එතකොට ඒගොල්ලන් ඒ සඳහා විවිධ ක්‍රම පාවිච්චි කරා. වෙද මහත්තුරුන්ගේ දරුවොන්ට කිව්වා බටහිර වෙදකම ඉගෙන ගන්න. විභාගයක් නැතුව විශ්වවිද්‍යාලයට යන්න පුළුවන්. ඒ කියන්නේ මේ දැනුත් ඔබතුමා කිව්වා අභියෝග කියලා. ඒතර ඒ කාලෙත් මේ සමහර අභියෝග වක්‍රාකාරයෙන් ආව අභියෝගත් තිබුණා. දැන් ඒ කියන්නේ මේ වෙද පරම්පරාව ඉදිරියට නොගෙනියන්න වෙද මහත්යගේ ඉන්න දරු පරම්පරාව වෙන මාර්ගකට යොමු කිරීමත් එක ක්‍රමයක්. ඉතින් ඒ මැදියේ මගේ මුත්තා සිද්ධාලේප විකුණන්න කියලා අවසර නුදුන්න වෙලාවේ සිද්ධාලේප අරගෙන ගියා ස්විට්සර්ලන්තයට. මොකද එයාට එයාගේ මිත්‍රයෙක් කියලා තිබුණා මේ බ්‍රිතාන්‍ය අධිරාජ්‍ය ස්විට්සර්ලන්ත ෆාමසිউটිකල් ක්‍රමයක් එක්ක ගිවිසුමකට තියෙනවා. ස්විට්සර්ලන්තයේ අනුමැතිය තියෙනවා නම් ඒකට විරුද්ධ වෙන්නේ නැහැ කියලා. ඉතින් මේ රටේ සිද්ධාලේප විකුණන්න ගත්තේ ඔබතුමා මේ අගයෝගේ කියනවා. සිද්ධාලේප මේ රටේ විකුණන්න අවසර දුන්නේ මොකද ස්විට්සර්ලන්තයේ අනුමැතිය තිබිච්ච නිසා. ඒ කියන්නේ සිද්ධාලේපට ඇත්තටම මේ රටේ ශ්‍රී ලාංකීය අනුමැතියක් නෙවෙයි පළවෙනියම තියෙන්නේ. මේ සුද්ධ කාලේ ගැන ඔබ කතා කරා. මේ සුද්ධ කාලේ. එතකොට එහෙම වෙලා විශ්වාස කරන්න මේ අභියෝග කියන එක නිදහස්ට ලැබෙන්නේ 48. 72 වෙනකන් මේ අපේ රටවල් වල රජයවල් තිබුණත් ආයුර්වේද බෙහෙතක් රෙජිස්ටර් කිරීමේ ක්‍රමවේදයක් තිබුණේ නැහැ. එකම එක බෙහෙතක්වත්. ඒ වෙලා වෙනකොට මගේ මුත්තා මගේ පියාට සිද්ධාලේප බාර දීලා එයාට හිතුණා මම මේ අභියෝගය ජය ගන්න ඕනේ. මට ඕනේ ලංකාවේ ප්‍රථම සෞඛ්‍ය අමාත්‍යාංශයේ අනුමත ආයුර්වේද බෙහෙත වෙන්න ඕනේ. මගේ පියා මේ සිරිමාව බණ්ඩාරනායක මැතිණිය අගමැති කාලේ මේ සඳහා 13 වතාවක් අනුමැතියට ඉදිරිපත් කරා. එතකොට අපි කුලී ගෙදරක හිටියේ. එතකොට මේ මුළු කුලී ගෙදරම මේ බටහිර බහුජාතික සමාගමක ලැබ් එකක් බවට පත් කරන්න ඕනේ. ගෙදර තියෙන බඩු මුට්ටු ටික ඔක්කොම අස් කරලා ඒවට නම් ගහලා එතකොට මගේ පියාට මේ මුදල් තිබුණ නැහැ සුදු යකඩ භාජන ගන්න. මගේ පියාගේ මිත්‍ර මහත්තයෙක් මේ අපේ දෙමළ කෑම හදන Hindu කෑම හදන තැනකින් සුදු යකඩ භාජන ගේනවා මේ අයට පෙන්වන්න. එහෙම 13 වතාවක් කරලා අවසානයේ මහාචාර්ය සේනක බිබිලේ මහත්තයා ඉන්න කොමිටුවකින් මගේ පියාට මේ මාස 3කට තමයි අවසරය දුන්නේ. ඒ අවසරය දෙනකොටත් කිව්වා මේ සිද්ධාලේප කියන එක අපේ රටට ගැලපෙන්නේ නැහැ. අපිට ඕනේ ඉංග්‍රීසි නමක් කියලා මේකට ඉංග්‍රීසි නමක් දීලා කිව්වා ඒක තමයි නම. සිද්ධාලේප කියන එක දාන්න ඕනේ මෙන්න මේ වගේ කාටවත් නොපෙනෙන අකුරකින්. ඒක තමයි මේ රටේ ඉතිහාසය. ඉතින් මෙවැනි දෙයක්ෙන් ඇවිල්ලා අද ඔබතුමා කිව්ව පරිදි සිද්ධාලේප කියන එකෙන් ආයුර්වේදීය විප්ලවයක් කරලා තියෙනවා. ඒ කියන්නේ ගමේ සිංහල බෙහෙත් සාප්පුවේ තිබුච්ච වෙද ක්‍රමය අද අපි කියනකොට ලංකාවේ තියෙන ලොකුම සුපර් මාකට් එකේ කවුන්ටරේ දක්වා ඇවිල්ලා. අද ඒකෙන් මුළු ශාස්ත්‍රයක්ම හැදිලා. ව්‍යාපාර සිය ගණනක් හැදිලා. එතකොට ඒකෙන් අපි විතරක් නෙමෙයි අද අපේ රටේ ඉන්න බහුජාතික සමාගමකටවත් සබන් කැටයක්වත් ඉගෙන ගන්න බෑ ආයුර්වේද එකතු කරන්න නැතුව. ඒ තත්ත්වෙට පරිවර්තනය වෙන දේ නේ. ඒ කියන්නේ ජීවිතේට මේ අපි දැම්මද ආයුර්වේද බෙහෙත් රෙදි හොදන්න. අද රෙදි හොදන කුඩු පවුඩර් එකටත් ආයුර්වේද බෙහෙත් දාන්න ඕනේ විකුණ ගන්න. ඒ තත්ත්වෙට ආයුර්වේදය ඒ තත්ත්වෙටම ගෙනල්ලා. ඒ කියන්නේ ඇත්තටම ඒ අයගේ තියෙන ඒ ලෝ ප්‍රසිද්ධ සන්නාමයක්වත් මේ රටේ කරගන්න බෑ දැන් මේ ආයුර්වේද නැතුව. ඉතින් ඒකට ඇත්තටම අපි බොහොම ආඩම්බරයි අපිට ඒකට දායක වීම ගැන. ඒක ලොකුම ලොකු දායකත්වයක්. අපි ඉදිරියට කතා කරමු තව තව අංශවල මොන වගේ දායකත්වයන් ලබලා දුන්නද කියලා. සිද්ධාලේප සහ ඔබ සහ ඔබගේ පියා සහ මුත්තා අපි බ්‍රේක් එකකට ගිහිල්ලා නැවතෙමු. ඔ
ආපුවාස අපි දායකත්වය ගැන කතා කරන්න පටන් ගත්තේ විතරයි. නමුත් ඔය දායකත්වය ගැන කතා කරනකොට මම දන්නවා නොයෙකුත් අංශවලට පුළු පරස්සයකට යන්න පුළුවන් අනිවාර්යෙන්ම ඔබගේ වික්‍රමය තුළ දායකත්වය ගැන අපි තව කතා කළා. ඊට පස්සේ අපි එක්කම මොනවද ඔබට මූණ පාන්නට සිද වෙච්ච අභියෝගයන් ආයතනක් හැටියට කියලා කතා කරමු. ආරම්භයේදී තිබිච්ච අභියෝගයන් ගැන ඔබ මේ වෙනකොට කතා කළ ඉවරයි. අපි ඒ විදිහට පටන් ගමු අසුක. ඔව් ඊට පස්සේ ඇත්තටම මේ ආයුර්වේද ශාස්ත්‍රයට නවීනත්වයට නවීන තාක්ෂණය තත්ත්ව පාලනය ඇත්තටම සිද්ධාලේප ආයතනයෙන් තමයි ලෝකෙම්ම පළවෙනි ආයුර්වේද ආයතනය ISO 9001 14000 මිනිසුන්ගේ විශ්වාසයක් තිබුණා කොහොමද ආයුර්වේදේට තාක්ෂණය යොදවන්නේ කොහොමද ආයුර්වේදේට ජාත්‍යන්තර තත්ත්ව පාලනයක් ගන්නේ නේ ඒව ඔක්කොම අපි හඳුන්වලා දුන්නා. ඇත්තටම ඒ නිසා අද ලංකාවේ ආයතන සිය ගණනක් තියෙනවා මේ විදියට හොඳ තත්ත්වේ භාණ්ඩ නිෂ්පාදනය කරන. එතකොට එමගින් ඇත්තටම අපි හිතුවත් කැලෑවේ තමයි බෙහෙත් පැල හැදෙන්නේ. නමුත් දැන් ව්‍යාපාරිකව බෙහෙත් පැල හැදෙන සංඛ්‍යාවක් පටන් අරන් තියෙනවා. ඇයි? ඒක ඇත්තටම ආර්ථිකයක් තියෙනවා දැන්. ආර්ථිකයක් තියෙනවා. ඊළඟට අද මිනිසුන්ගේ මේ දක්ෂතාවයේ තියෙනවා නව නිපයුම්. මේ හරහා මේ කාලයක් තිබුණා සිද්ධාලේප ආයතනයේ පමණමයි මේ කරේ. නමුත් දැන් අපේ එක පැත්තකින් සතුටට කාරණයක්. මේ වෙළඳ පොලේ තරඟකාරීත්වයක් තියෙන එකත් හොඳයි. මාකට් එක්ස්පෑන්ෂන් කියන එක. අද තව ආයතන ඇවිල්ලා තවත් බහුජාතික සමාගම් වල තව තියෙන භාණ්ඩ වලටත් තරගයක් දෙනවා. ඒකෙන් කියන්නේ දේශීය ව්‍යාපාර ශක්තිමත් වෙනවා. ප්‍රසාරණය වෙනවා. එතකොට පාරිභෝගිකයා හිතනවා මේ අපි මොකටද පිටරට දේවල් ගන්න. අපේ දැන් හොඳ ආයතන කීපයක් තියෙනවා කියලා. ඔබ ඒ දෙක කියපු නිසා අපරි බාධා කිරීමක් එකම ප්‍රශ්නයක් අහන්නම්. ඔබ හිතනවද දේශීය පාරිභෝගිකයා දේශීය දේවල් අගය කළ යුතු මට්ටමින් අගය කරනවා කියලා අසක? මෙහෙමයි. දැන් ඔබතුමා කියන විදිහට මේ අපේ රටේ තවමත් අවාසනාවකට හෝ මේ අපි හිතනවා පිට රටින් එන දේ දේශීය දේට වැඩිය සුදුසුයි කියලා. ඒකට අවාසනාවකට හෝ සුදු මහත්තයෙක් ඇවිල්ලා සුදු නිලියක් ඇවිල්ලා කිව්වොත් මෙන්න මම සුදු වුණා මෙන්න මම මෙහෙම වුණා කියලා ඒක නැඹුරුවක් තියෙනවා. ඒකට තාමත් අපේ ඇඟ ඇතුලේ තියෙනවා. ඉතින් ඇත්තටම මේකෙන් ගොඩ එන්න ටික කාලයක් යයි. ටික කාලයක් යයි. නමුත් අපි ඒකෙන් යම් තාක් දුරට ගොඩ ඇවිල්ලා. අපි දායකත්වය ගැන කතා කරන ඒ මාතෘකාව යටතේ ලොකු විදේශ විනිමයක් රටට අනිවාර්යයෙන්ම සිද්ධාලේප ආයතනය ගේනවා. මම රටවල් කීපයක් සඳහන් කෙරුවා. රටවල් 40ක් කියලා තමයි මම දන්නේ. ඊට වැඩි වෙන්න පුළුවන්. ඒ ව්‍යාපාර වලින් රටට ඇතිවෙන ආර්ථිකමය දායකත්වය සහ ඒ තුලින් රටේ අනිකුත් ව්‍යාපාරංශවල ඇතිවෙච්ච පිබිදීම සම්බන්ධයෙන් අපි කතා කෙරුවොත් ඔබතුමා හරි වැදගත් කාරණාවකට ආවේ. මොකද සමහරට මේ රටෙන් පිට ගියාම දේශීයව තියෙන සන්නාම බොහොම ස්වල්පයයි. ඔව්. එතකොට ආඩම්බරෙන් කියන්න හැකි සන්නාම තවත් අඩු වෙනවා. තවත් අඩු. එකක් දෙකක් තුනක් හතරක් තියෙන්න බලා. එතකොට මේකේ වැදගත්කම වෙන්න ඕනේ ශ්‍රී ලාංකිකයෙක් පිටරට ගිහිල්ලා කියන එකටත් වඩා පිටරට මිනිහෙක් ශ්‍රී ලාංකීය දෙයක් ගැන කිව්වහම තමයි අපිට දැනන්නේ මේ බලන්නකො ඒගොල්ලන්ට මෙච්චර අවස්ථාව තියෙද්දි ඇයි මේ ශ්‍රී ලාංකීය දෙයක් ගැන කියන්නේ. ඉතින් ඇත්තටම සිද්ධාලේප ලෝකෙට ගියේ ලෝකේ යම් අවශ්‍යතාවයක් තිබුණා ස්වභාවික වෙද ක්‍රම ගැන පාරම්පරික වෙද ක්‍රම ගැන. නමුත් මේ යම් තත්ත්ව පාලනයකින් ඉදිරිපත් කිරීමේ ගැටලු තිබුණා. ඒ අවස්ථාවේ තමයි සිද්ධාලේප ඉදිරිපත් වෙලා මේ රටවල් ගණනකට ගියේ. එතකොට භාණ්ඩ විකිණීම පමණක් නෙමෙයි. දැන් ඔබතුමා කිව්වා අපි රටවල් කීපයක මේ අපේ භාණ්ඩ හා සේවා කරනවා කියලා. සිද්ධාලේප පළවෙනියෙන්ම 2003 වසරේ ගිහිල්ලා ජර්මනියේ ජර්මන් රජුරුවන්ගේ මාලිගාව ඇතුලේ තමයි ආයුර්වේද සෙන්ටර් එක දැම්මේ. ඒ කියන්නේ ජර්මනියේ දැන් එංගලන්තේ කියනවා නම් බකින්ගම් පැලස් එක කියලා රැජින ඉන්නේ. ජර්මනි රජතුමා ඉන්නේ කයිස විල්ලම් පැලස් එක. ඇත්තටම එච්චර ලොකු ජයග්‍රහණයක් කොහොමද ලබා ගත්තේ? ඇත්තටම මේක තමයි මගේ පියා අපිට කියලා තියෙන්නේ. තමන් ඕනිම වැඩක් කරනකොට ජයග්‍රහණය කියන එක විතරමයි හිතන්න ඕනේ. ඒ කියන්නේ නෑ කිව්වත් ඒකෙන් තමන් හිතනවා ඒක නෑනේ තව කීපාරක් හරියන්න පුළුවන්නේ. ඒ නිසා මේ යම් අවස්ථාවක අපි ජර්මනියේ සංචාරය කරනකොට ඔය ප්‍රදේශයේ හෝටලයක නවතින්න වුණා. ඉතින් කරන්න දෙයක් නැහැ. සුදු අය පමණක් ඉන්න ප්‍රදේශයක්. ඉතින් හෝටලේ ඇහුවාම කිව්වා ඉතින් යන්න මේ රජතුමාගේ මාලිගාව තියෙනවා. යනකොට රජතුමාගේ මාලිගාව මේ පිළිසකර කරනවා.
තිංකව මොකද්ද මේ පිළිසක කරන්නේ නෑ නෑ එළියෙන් අල්ලන්න බෑ මේ අවුරුදු 500ක මාලිගාවක් මේක ඇතුළ අපි ලෝකේ තියෙන හොඳම වෛද්‍ය මධ්‍යස්ථානය කරනවා ඉතින් මංගම මට යන්න ඕනේ ඇතුළට එහෙන් උලන් කිව්වා නෑ නෑ ගිහලා වැඩක් නෑ යන්න ඕනේ කෙටියෙන් කියනවා නම් ඒකේ අධ්‍යක්ෂකවරයාට අපි ලිපියක් ලිව්වා අපි ආඩම්බරයි ලෝකේ තියෙන හොඳම වෛද්‍ය මධ්‍යස්ථානය හදන එක නමුත් ශ්‍රී ලංකාවේ ආයුර්වේද කැලලක් නැත්තම් ඒක කම්ප්ලීට් නෑ ඕකේ ඒ නිසා කරුණාකරලා අපිට දෙන්න අවස්ථාව මාස 3කට ඒකේ සාර්ථකත්වය බලන්න අපිට සතයක්වත් අවශ්‍ය නැහැ ඒ අභියෝගය විශිෂ්ට අන්තමින් ජයගත්ත නිසා ඒකේ අධ්‍යක්ෂකවරයා කිව්වා නැහැ නේ ඔයා නැතුව දැන් මේක දුවන්න බෑ ඔව් ඉතින් එන්නේ එවැනි සාමාන්‍ය අපේ රටේ මිනිස්සුන්ට එහෙම මේ ඇඟට ශක්තිය තියෙන්න ඕනේ ඔව් ශක්තිය තියෙන්න ඕනේ දැන් ඒ වෙලාවේ බොහෝ දෙනා කිව්වා බැරි කොහොමද ලියන්නේ මේ අමි ආණ්ඩුවට ලියන්නේ ජර්මන් රජයට මේ ලියන්නේ ජර්මන් රජය කැමති වෙනවද මේ ශ්‍රී ලංකාවේ පුජ්‍යලයක් හැටියට එහෙම නැත්නම් ආයතනයක් හැටියට ජර්මනියේ රජු මාලිගාව ඇතුළට පිටරට මිනිහෙකුට ඇවිල්ලා බිස්නස් එකක් කරන්න දෙවිද ඒතර ඇත්තටම මේවා මේ බොහෝ දෙනා මේ කරන්න තියෙන උනන්දුව අඩු අයගේ ප්‍රශ්න මේ යම් දෙයක් කළ හැකි කළ යුතුයි කියන අයට මේ ප්‍රශ්න ඒවා ප්‍රශ්න නෙමෙයි ඉතින් මගේ පියා උගන්වලා තියෙන විදිහට මොකද්ද කියන්නේ? නිකන් බෑ කියන්න බෑනේ. ඒතොර එයා කියන්න ඕනේ නෑ අපි ලෝකෙම තියෙන ඒවා දාන්නේ නෑ. ඔව්. ආ දැන් එහෙනම් කියනවා එහෙනම් ඉතින් ඔබතුමා දාලා දෙනවා ලෝකෙම තියෙන වෙද ක්‍රම පෙන්නනවා කියලා. එහෙනම් ඉතින් ආයුර්වේද නැත්තම් අපි කියනවා ඒක අඩුවක්. මොන වගේ අභියෝගයන්ටද මුහුණ දෙන්න සිද්ධ වුණේ මේ දැන් ඔබ ඒක උදාහරණයක් තමයි දුන්නේ. නමුත් යුරෝපයේ තත්ත්වය කියන දේ ඉතාමත් ඉහළින් බලන ප්‍රදේශය ලෝකයේ ගත්තොත් එතකොට මේක ඇතුලේ තමන්ගේ ක්වොලිටි එක ඔබ අර ක්වොලිටි ස්ටෑන්ඩර්ඩ්ස් ගැන කතා කරුවා ඒ සියලු දේවල්ම අලුත් අංශයක යම්කිසි තත්ත්ව පාලනයකට නතු කළා මේ තත්ත්වය අපි මේ මට්ටමේ පවත්වාගෙන යනවා කියලා ලෝකයට ඔප්පු කළා ඒ තත්ත්වයත් එක්ක තමයි ඔබ යන්නේ නමුත් යුරෝපයේ කියලා කියන්නේ අපි සියලු දෙනා දන්න ආකාරයට ආසියාව වගේ නෙමෙයි තත්ත්වයෙන් අමත් ඉහළම මට්ටමක තමන්ගේ භාණ්ඩ සහ සේවාවන් තියෙන්න ඕනේ. ඉතින් එතෙන්දී මොනවද ඔබට ඇතිවෙච්ච අභියෝගයන් ඒ තරගේ ජය ගන්න? ඇත්තටම කිෂු මේ තත්ත්ව පාලනය කියන්නේ නිමි නිපයුමක තත්ත්වය නෙවෙයි. යුරෝපයේ තත්ත්ව පාලනය කියන්නේ බෙහෙත් වගා කරන තැනින්ද. ඒ බෙහෙත අස්වද්දන ක්‍රමය. වාහනය තුළ ප්‍රවාහනය කරනවා. අපි කොහොමද ඒක ස්ටෝරුවක දාලා මේ එකතු කරන්නේ? නිෂ්පාදන ක්‍රියාවලිය. නිෂ්පාදන ක්‍රියාවලිය නිෂ්පාදනය කරන අයගේ දැනුම. ඒ උපකරණ කී වතාවක් කැලිබ්‍රේට් කළාද? එතකොට ඒ හැම අවස්ථාවෙම මේ තත්වය ඒ තියෙන ප්‍රමිතීන්ට අනුව වෙනවද? ඊළඟට නිෂ්පාදනය කරාට පස්සේ මේක රාක් එක කොච්චර කාල තියන්න පුළුවන්ද ස්ටබිලිටි ඊළඟට මේක මෙහෙ ඉඳලා එහාට යවනකොට හරි පැකේජින් එකකද යවන්නේ ජර්මනියට ගිහිල්ලා තියෙන අපේ ස්ටෝරුව හරි උෂ්ණත්වයේ යටදද තියෙන්නේ ඇත්තටම මේ ක්‍රියාදාමය අපිට සම්පූර්ණ ආගන්තුක ක්‍රියාදාමයක් නමුත් ඇත්තටම මේකේ මගේ පියා කිව්වා නෑ අපි එකින් එක තමයි යන්න ඕනේ මේ ඔක්කොම එක දවසේ කරන්න බෑ එක පඩියෙන් එක පඩිය යමු. එතකොට අපි ගියා ජර්මනියේ ඒ තත්ත්ව පාලන අය හමු වෙන්න. ඇත්තටම අපි කිව්වා අපිට කියලා දෙන්න. අපි මේව දන්නේ නැහැ. දැන් අපිට කියලා දෙන්න මොකද්ද මේ කරන්න ඕනේ? ඊළඟට මොකද්ද කරන්න ඕනේ? ඒ මිනිස්සු කිව්වා මේ ඔබතුමා හරි පුද්ගලෙක් නේ. ඔයාට මේ නීති දාලා දෙනවා මම කිව්වා අපි නීතියටමයි වැඩ කරන්නේ. ඒ නිසා කරුණාකරලා අපිට උදව් වෙන්න. ඉතින් දෙපාර තුන් පාර යනකොට එයා දැනගත්තා මේ ඇත්තටම අපි ඇත්ත උනන්දුයෙන් තමයි මේ හෙන්නේ. ඇත්තටම ඒ නිසාම තමයි අපිට ඔය ජය ගන්න පුළුවන් උනේ. නමුත් ඔබතුමා හිතන්න ඒ තත්ත්ව පාලන ක්‍රම ශ්‍රී ලංකාවට ගේන්න බොහොම කල් යනවා. මොකද ඒ තත්ත්ව පාලන ක්‍රම කිසිම රජයේ නිලධාරියෙකුට මුදල් ප්‍රමාණයක් දීලා මෙහෙම කරලා කරගන්න බැරි ක්‍රම. ඒවා නීතිය මත වෙන. ඉතින් මට හිතනවා ඒවා ජය ගන්න අපිට අවස්ථාව ලැබුණේ අපේ උනන්දුවක් තිබුණා. හරියට කරන්න. ඔව් ඔහු කියපු කතාව තුළ මම හිතන්නේ ලොකු ආදර්ශයන් තිබුණා ලොකු පණිවිඩයන් තිබුණා ඔහුගේ පියා ජයග්‍රහණය සඳහාම පමණක් තමන්ව මෙහෙවා ගන්න කියන ඒ පණිවිඩය ඉතාමත් බැරෑරුම් ආකාරයෙන් මතයක් හැටියට ඉදිරිපත් කළා තිබුණා සහ තමන් යම්කිසි දෙයක් දන්නේ නැත්නම් ඒ දේ අපිට කියලා දෙන්න ඒක තුළ තමන්ගේ ව්‍යාපාරයේ ගොඩනගා ගන්න අපි කැමති
එම නිසා අපිට අවස්ථාව දෙන්න කියන දේ මං හිතන්නේ ඉතාමත් සාර්ථකව කළා. ඒ තුලින් තමයි මේ ජයග්‍රහණ ලබාගෙන තියෙන්නේ. අපි දිගටම කතා කරමු. මං හිතන්නේ මේක ඉතාමත් වැදගත් සාකච්ඡාවක්. අසෝක, මෙතෙක් අපි කතා කරුවේ ඔබ ජයග්‍රහණය කරුවේ කොහොමද? සුළු උපක්‍රම ගැන සහ විශාල උපක්‍රම ගැන කියන්නට යෙදුනා. නමුත් ඕන ගමනක සාර්ථකත්වය ළඟා කර ගැනීම සඳහා මේකත් අභියෝගයන් වලට මුහුණ දෙන්න සිද්ධ වෙනවා. ඒ අභියෝගයන් සමහරක් ඒවා අපිට ජය ගන්න පුළුවන්. සමහරක් අවස්ථාවලදී අපි ෆේල් වෙනවානේ, අපි පරාජය වෙනවා. මම ඔබෙන් අහන ප්‍රශ්නය තමයි, ඔබ ෆේල් වෙලා නැද්ද? ෆේල් වෙලා තියෙනවා නම් කොතනද ෆේල් වුණේ? ඇයි ෆේල් වුණේ? ආපහු ෆේල් නොවෙන්න මොනවද ඔබ කරන්නේ කියන එක සම්බන්ධයෙන් කතා කරමු. ඉතින් ඕනිම සාර්ථකත්වයකට පැමිණි පුද්ගලයෙකු ආයතනයක් මේ මෙමෙනි ෆේලියර්ස් වලට මුහුණ දෙනවා. එතකොට සාර්ථක මොනවද ෆේලියර්ස්? දැන් සිද්ධාලේප ආයතනය 1994 ඒවකට හිටපු රජය කිව්වා මේ අපි සාම සාකච්ඡා කරනවා. ඒ නිසා අපි ගිහිල්ලා උතුරු නැගෙනහිර ඒ ප්‍රදේශය දියුණු කරන්න ඕනේ. මගේ පියාගේ ලොකු විශ්වාසයක් තිබුණා. ඒවකට හිටපු මේ විජය කුමාරතුංග මැතිතුමා ගැන මෙහෙම ගිහිල්ලා කරනවායි කිව්වා. මගේ පියා කිව්වා මම ගිහිල්ලා හදනවා කොළඹ තියෙනවා වගේ ඉස්පිරිතාලයක් අනුරාධපුරේ. එතකොට ඒ මුළු ප්‍රදේශයේම ඉන්න අයට කොළඹට ඇවිල්ලා සල්ලි වියදම් කරගෙන ඇවිල්ලා ඉන්න ඕනේ. අපි ඒ ගැන විශාල ආයෝජනයක් කළා. ඒවකට කොළඹින් පිට ලොකුම ආයෝජනය. කාමර 100ක ඇඳන් 100ක ඉස්පිරිතාලයක් නවීන. බටහිර පන්නේ ඉස්පිරිතාලයක් අපි හැදුවා. අවාසනාවකට ඒකට විරෝධතා ඇවිල්ලා. විවිධ අයගේ බලපෑම් පැමිණිලා අපේ පැත්තෙනොත් ඒක කළමනාකරණය පිළිබඳ ගැටලුවක්. කොමාරි මේක මේ රෝහල රජයට පවරා ගත්තා. මේ හදිසි නීතිය යටතේ. එතකොට ඒකේ අවශ්‍ය මුදල් මිල මුදල් මගේ පියාට දෙන්න අවුරුදු 10ක් ගියා. ඉතින් මගේ පියාට ඇත්තටම විශාල පාඩුවක් සිදු වුණා. එතකොට මේකෙන් ඉගෙන ගත්ත එක දෙයක් තමයි ඔබතුමා කියන්නේ, දැන් හැම ෆේලියර් එකෙන් අපි ඉගෙන ගන්න ඕනේ. අනිවාර්යයෙන්. එතකොට මේකෙන් ඉගෙන ගත්ත ප්‍රධානම දේ තමයි අපි මින් ඉදිරියට අපේ මුදල් යොදවන්නේ අපි දන්න දෙයක් ගැන විතරයි. ඒ කියන්නේ මේකේ රජය ගත්තද රජයේ මුදල් නොදුන්නද කියන එක දෙවෙනි කාරණේ. නමුත් මේක හරියට පරිපාලනය කරන්න අපිට බටහිර වෛද්‍ය ක්‍රමය ගැන දැනුමක් නැහැ. ඒතර අපිට අහන්න සිද්ධ වුණා අපි වෙන අයගේ ඔක්කොම ප්‍රතිපත්ති ඒවට තමයි අපිට ඇහුම්කන් දෙන්නේ. අපිට ක්‍රමවේදයක් තිබුණ නැහැ. මේක හරිද, මේක වැරදිද, මීට වැඩිය හොඳ ක්‍රමයක් තියෙනවද? ඉතින් අපි ඒකෙන් ඉගෙන ගත්තා. මින් ඉදිරියට අපි ආයෝජනය කරන්නේ අපි දන්න අපිට අවබෝධයක් තියෙන ව්‍යාපාර හෝ අපිට යම් සමීත පුද්ගලයෙක් ඉන්නවා නම් ඒ ගැන දැනවත් දන්න ඒ ව්‍යාපාර වලට පමණයි. ඉතින් මේ මම හිතනවා මේ වැනි ආයෝජන කරලා වැරදිච්ච අය හැම එකේම ඉන්නවා. ඔව්. ඒ හොස්පිටල් එකක් ගොඩනගන්න ගිහිල්ලා වෙච්ච සිද්ධියක් ඔබ කතා කරේ. නමුත් මේ වෙනකොට ඔබ ආයුර්වේද රෝහලක් පවත්වාගෙන යනවා. ඒතර මේකේ අතර තියෙන වෙනස මොකද්ද? ඔව් ඒක තමයි. ඒ කාලේ වෙනකොටත් අපිට ආයුර්වේද රෝහලක් තිබුණා. ඊළඟට ඒකෙන් මේ යම් විදිය පාඩමක් ඉගෙන ගත්ත නිසා තමයි 1999 අපි ආයුර්වේද රිසෝට් එකක් හැදුවේ. ඔව්. එතකොට යම් එකක් අහන්න පුළුවන් දැන් මේ මොකද මේ දෙකේ වෙනස නැහැ. ආයුර්වේද රිසෝට් එකක් කියන්නේ අපේ වෙද ක්‍රමයේ අනුව වෙද ගමක්. ඔව්. එතකොට ඒක අපේ પરම්පරාවෙන් එන අපේ ඇඟේ ලේවල තියෙන දෙයක්. එතකොට ඒකට බටහිර වෛද්‍ය ක්‍රම හෝ බටහිර වෛද්‍ය විද්‍යාව දන්න අයගේ සේවාව අවශ්‍ය නැද්ද? නෑ, මේක තනිකර අපේ පාරම්පරික ආයුර්වේද දේශීය වේද ක්‍රමයෙන් අපේ කෑම බීම, අපේ යෝග ක්‍රම, අපේ භාවනා ක්‍රම, බෞද්ධ දර්ශනයේන අපේ විපස්සනා ක්‍රම ඒ මාර්ගයෙන්. ඒ මොකද ඒක අපේ ඇඟේ ලේවල තියෙන දෙයක්. ඉතින් ඒක තමයි ඒ වෙලාවේ මගේ පියා හිතුවේ
ලෝකෙට දෙන්න තියෙන එක දායාදයක් තමයි මේ අපේ දේශීය වේද ක්‍රමය අපේ බෞද්ධ චරිතයෙන් එන විවිධ ගුණාංග මානසික සුවය අද ලෝකයේ මිනිසුන්ට ලොකුම ප්‍රශ්නේ තියෙන්නේ මානසික සුවය ස්ට්‍රෙස් එක කියලා අපි ආතතිය තමයි තියෙන ලොකුම ප්‍රශ්නේ අද ලෝකේ දැන් අද අපේ නිකන් විපස්සනා භාවනාවට බටහිරේ කියන මයින්ඩ්ෆුල්නස් මේ 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 ඊයේ පෙරේද හඳුනගත්තා වගේ නමුත් මේ විපස්සනා ආනාපාන සති භාවනා කියන්නේ අපේ බෞද්ධ දර්ශනයේ එන මේ මේ බොහොම සරලම ක්‍රම. ඉතින් ඒවා මගේ පියා හිතුවා ඒක තමයි අපි ලෝකෙට දෙන්න ඕනේ. ඔව්. ඉතින් ඒකෙන් තමයි අපිට මේ මෑත කාලේ ඒ හැම පාඩම්ෙම යම් දේවල් අපි ඉගෙන ගත්තා. ඉගෙන ගත්තා. තව මොනවද පාඩම් හැටියට ඉගෙන ගත්තේ ෆේලියර්ස් වලින්? ওই විදිහටම මේ දැන් අවුරුදු 15කට විතර ඉස්සෙල්ලා අපි මදුරුව පළවා හරින්න කියලා මදු තලා. කියලා මොස්කිටෝ කොයිල් එකක් හැදුවා. ඇත්තටම ඒ අවස්ථාවේ මේ මේ පලිබෝධ නාශක පනතේ තියෙන්නේ මොස්කිටෝ කොයිල් එකේ මදුරුව මැරෙන්න ඕනේ. මගේ පියා කිව්වා මගේ එකේ මදුරුව මැරෙන්නේ නැහැ. ඔව්. පළවා හැරීම. පමණයි. අපි මදුරු තලා කොහොඹ පාවිච්චි කරන්නේ මදුරුව පළවා හැරෙන්න. එතකොට ඒ එවකට තිබුණ පලිබෝධ නාශක ආයතනයෙන් අපිට නඩු දැම්මා. මම තහනම් කරා. මගේ පියා නඩු කිව්වා. නඩු කියලා උසාවියට කිව්වා දැන් තියෙන අපේ පාරම්පරික වෙද ක්‍රමය ගැන නොදැනීම ඒ රජයේ අඩුපාඩුවක්. ඒ නිසා රජය පැරදුනා එකෙන්. ඒතර පළවෙනි වතාවට පලිබෝධනාශක පනත අනුව කිව්වා පළවා හැරීමත් එක කොටසක්. නමුත් ඒ අවස්ථාව වෙනකොට අර බොදුමා මගෙන් ඇහුවා මීට පෙරත් මේ දේශ පාරිභෝගිකයා දේශීය දේ ගන්නවද කියලා. අපිව එච්චරටම මේ මානසිකව බ්‍රේන් වොෂ් කරලා. ඇත්තටම මදුරුවා පළවා හැරෙන්නේ නැහැ. ඒකේ මත් දුමේ මත්කමට මිනිස්සයාට නිින්ද යනවා. ඒකේ මත්භාවයට මදුරුවා ඉන්නවා. මදුරුවා කනවා. මදුරුවා ඔක්කොම කරනවා. අනේක තේරෙන්නේ නැහැ. අනේක තේරෙන්නේ නැහැ. ඒකේ තියෙන විසවලට ඉතින් නමුත් ඒක අපේ පාරිභෝගිකයාට ඒක දැනුනේ නැහැ. ඉතින් අපි ඒකත් පොඩ්ඩක් අපිට අවාසනාවකට වෙච්ච ආයෝජනයක්. නමුත් අපි ඒකෙන් ඉගෙන ගත්තා යම් දේවල්. තවත් පාඩම් ඉගෙන ගත්තා. ඔව්. මම හිතන අපිට අසීමිත කාල සීමාවක් තිබුණා නම් තවත් නොයෙකුත් වැදගත් අංශවලට යන්න පුළුවන්. නමුත් කාලය සීමා සහිත නිසා අපි ඒ සාකච්ඡාව ඒ මාතෘකාව එතනින් නවත්තලා අපි තවත් මාතෘකාවකට යන් අපි කෙටි විරාමයක් ගමු. අසුක රටේ ආර්ථිකය ගොඩනගන්න නම් අනිවාර්යයෙන්ම අපි පිට රටින් එන භාණ්ඩ සහ සේවාවන් අවම කළා පුළුවන් තරම් දේශීය භාණ්ඩ සහ සේවාවන් අපි වර්ධනය කරගත යුතුමයි. ඒ ඇරෙන්න මම හිතන්නේ අපිට රටේ අනාගතයක් ගැන හිතන්නට බෑ. මීට වඩා මේ සම්බන්ධයෙන් බැරරුම සිටිය යුතු කාලයක් නැහැ කියලා මම හිතන්නේ. මගේ පුජ්‍යලික මතය ඒක. ලංකාව යන විදිය හරිද? ලංකාව වෙනස් විය යුතු නම් කොතනද වෙනස් විය යුත්තේ? කොහොමද ඒකේ ඒක කරන්නේ කියන එක සම්බන්ධයෙන් අපි කතා කරුවොත් අසෝක. ඔවිතා වැදගත් කාරණයක් මොකද මේ ගෝලීයකරණයත් එක්ක. ගෝලීයකරණය කියන්නේ දැන් ලෝකෙම තියෙන භාණ්ඩ හා සේවාවන් වලට බවුන්ඩරි එකක් නැහැ. ඔව්. ඕනිම තැනකට යන්න පුළුවන්. ඒ එවැනි අවස්ථාවක අපේ අනන්‍යතාවය රැක ගන්න ඕන. එතකොට දැන් මගේ දැනුම ටිකක් හරි තියෙන්නේ ආයුර්වේද ශාස්ත්‍රයේ. එතකොට අද ආයුර්වේද ශාස්ත්‍රයේ අපි ලෝකෙට ගිනියනවා නම් දේශීය පාරිභෝගිකයටත් හරියට දීලා ලෝකෙට ගිනියන්න නම් අපි දේශීය ආයුර්වේදේ හරි විදිහට ඉදිරිපත් කරන්න ඕනේ. ඒ කියන්නේ මේ දේශීය ආයුර්වේදේ සුකෝපගෝබී ආයුර්වේද කියලා එකක් නැහැ නේද? දැන් දේශීය ආයුර්වේද වෙද ක්‍රමයක්. දැන් කවුරු හරි කිව්වොත් එහෙම මේක සුපෝගබෝගී ඇකියුපංච සුකෝපභෝගී වෙස්ටර්න් මෙඩිසින් කියලා එහෙම එකක් තියෙනවද? දැන් අද මේ රටේ යම් අය පිළිලා තියෙනවා නේ මම කරන්නේ සුකෝපභෝගී ආයුර්වේද. ඒ කියන්නේ බෙහෙත්වල හොඳ බෙහෙත් නරක බෙහෙත් තියෙනවද? ඉතින් මෙන්න මේවායින් ආයුර්වේදයේ තියෙන අර පිළිගැනීම නැති කරලා තියෙනවා. ඒ කියන්නේ බෙහෙතක් කියන්නේ බෙහෙත්. එහෙම නැත්නම් ඒක බෙහෙතක් වෙන්න බෑනේ. එතකොට අපි දසමූලාරෂ්ඨ කිව්වොත් ඒකට තියෙනවද සුකෝපභෝගී දසමූලාරෂ්ඨේ? ඔව්. නමුත් අද ලෝකේ යන ක්‍රමවේදය තුළ අපි බ්‍රෑන්ඩ්ස් වලට නැඹුරුවක් තියෙනනේ සන්නාමය කියන දේ වැදගත් කියලා. ඒතර ඔබ ඒ දේ විශ්වාස කරන්නේ නැද්ද? නෑ, මම කියන්නේ සන්නාමය වැදගත්. සන්නාමයෙන් මහජනතාව නොමග නැවිය යුතුයි. සන්නාමයක් කියන්නේ යම් විදියක පාරිභෝගිකයාගේ විශ්වාසය දිනාගත් දෙයක්. ඒ කියන්නේ මොකද්ද? තමන් ඉදිරිපත් කරන භාණ්ඩයෙන් හෝ සේවාවෙන් තමන්ට ඒ ලැබිය යුතු ප්‍රතිප්‍රයෝජන
ලැබෙන්න ඕනේ. ඒ ප්‍රොමිස් එක ඩිලිවර් කරන්න ඕනේ. පොරොන්දුව ඉෂ්ට කළ යුතුයි. එහෙම නැත්නම් ඒ මේ ආයුර්වේද ශාස්ත්‍රයේටම ලොකු කැලලක් වෙනවා. එතකොට තව එකක් මේක අපි වැඩි දෙනා දැන් අපි කියනවා නම් සංචාරකයන්ට ඉදිරිපත් කරන්න කියලා. එතකොට සංචාරකය කියලා ලෝකෙ කියනවා අයියෝ මේ ලංකාවේ ආයුර්වේද කියන්නේ මහා බොරුවක්. මගේ ඇඟෙත් ගෑව තෙල් ටිකක් අයියෝ මම දන්නේ නැහැ මොකද්ද උනේ කියලා. මේ කිසිම ගුණයක් නැහැ. ඉතින් ඇත්තටම අපිට හොඳ අවස්ථාවක් තියෙනවා. අපේ මේ ඔබතුමා කියන විදිහට පිට රටින් විදේශ විනිමය ගෙන්න ගන්න නම් මේ ලෝකෙම ඉන්න සංචාරකයෝ මෙහාට ගෙන්න ගන්න නම් වෙද ක්‍රමය කියන එක අපිට තියෙන බොහොම මේ යුනික් දෙයක්. මේ ලෝකෙටම මේ ආයුර්වේද වෙද ක්‍රමය අපේ දේශීය වෙද ක්‍රමය කියලා අපිට තරම් කරන් දෙන ලංකාවේ ඉන්දියාවේ අතර. නමුත් අපේ රට ඒකෙනොත් සුවිශේෂී. මොකද බෙහෙත් පැලාතෙන් වැඩිම බෙහෙත් පැලා තියෙන්නේ ලංකාවේ. ආවේනික බෙහෙත් පැල. එතකොට අපි තමයි හොඳ බෙහෙත් ඇදුවේ. අපේ රාවණාගේ කාලේ ඉඳලම ශ්‍රී ලංකාව තමයි මේකට දක්ෂම. ඉතින් අපි ඒක ආරක්ෂා කරගන්න ඕනේ. එතකොට කොහොමද ඒක ආරක්ෂා කරන්නේ? දැන් ඔබ කියනවා සමහරක් අය රවට්ටනවා කියලා. සංචාරකයෙන් වෙන්න පුළුවන්, එහෙම නැත්නම් දේශීය පාරිභෝගිකයෙක් වෙන්න පුළුවන්, එහෙම නැත්නම් තවත් කොට්ටාශයක් වෙන්න පුළුවන්. මේ අය රවටමින් පවතිනවා කියන එක තමයි මම හිතන්නේ ඔබ කියන්න උත්සාහ කරන්නේ. කොහොමද අපි එකෙන් ගැලවෙන්නේ? කොහොමද අපි මේ වෙනස් කරන්නේ? ඇත්තටම මේ සඳහා හරි අනපනත් තිබිය යුතුයි. ඇත්තටම ආයුර්වේද ශාස්ත්‍රයේ අපි පහුගිය කාලේ අපේ ගරු අමාත්‍යතුමාවත් හම්බුණා, සෞඛ්‍ය අමාත්‍යතුමාවත්. අපි කිව්වා මේක ලොකු අනාගතයක් තියෙන දෙයක්. ඒ නිසා මේකට හරි අනපනත් ගේන්න, මේව ආරක්ෂා කරගන්න. මේක කාගේවත් බූදලයක් නෙවෙයි, මේක මේ රටේ මහජනතාවගේ බූදලයක්. ඒතර ඒ බූදලය තියන්න නම් ඒ මහජනතාවට මේකේ තියෙන බෙනිෆිට් එක ලැබෙන්න ඕනේ. ඒ කියන ඉදිරි පරම්පරාවල් කීයකට හරි ලංකාවේ දේශීය ආයුර්වේද තියෙන්න ඕනේ. ඉතින් මම හිතන්නේ එතුමාගේ බොහොම උනන්දුවක් තියෙනවා. ඇතර මේ ඒක වෙනස් වෙයිද ඔබ හිතන ආකාරයට? ඔව්, මෙහෙමයි. ඉතින් මේ ඔබතුමා දන්නවා මේ රටේ යම් වැඩක් කරන්න නම් එක පාරක් කියලා දෙපාරක් කියලා බෑ. මම හිතන්නේ මගේ පියාට අනුමැතිය ගන්න 13 පාරක් කිව්වනම් මම හිතන්නේ ඉදිරියටත් අපිට ගරු එතුමාව කීප වතාවක් හම්බ වෙන්න වෙයි. නමුත් එතුමාට අපි පහුගිය කාලේ කියපු දේවල් අනුව එතුමාගෙත් මේ ගැන ලොකු උනන්දුවක් තියෙනවා. දේශීය වෙද ක්‍රමයෙන් මේ රටේ තියෙන සෞඛ්‍ය තත්ත්වය නංවාලීමට. ඔව්, ඉතින් පොදුවේ දැන් ඔබ ව්‍යාපාරය තුල කතා කරන්නේ ඊට අමතරව ලංකාව අපි වෙනස් කරන්න නම් ආර්ථිකය ගොඩනගන්න, සමාජ ක්‍රමය වෙනස් කරන්න වඩා සුබවාදී ආකාරයෙන් ඒ පැති කඩවලින් බලනකොට වෙනස් වෙ යුතු අංශ හැටියට ඔබ මොනවද දකින්නේ? මම හිතනවා ලංකාවේ ව්‍යාපාර, ඔබතුමා කිව්වා මේ වෙනදා මේ වැඩසටහන නිමවනකොට යම් යම් ප්‍රධාන කාරණා ගැන පර්ෆෝමන්ස් accountability මේ ඒකට මේ සිංහල ක්‍රමයේද දේශීය ක්‍රමයේද කියලා නැහැ. අපි ව්‍යාපාරයක් කරනවා නම් ඒ ව්‍යාපාරය හරියටම ඒකේ සාර්ථකත්වය මොකද්ද, ඒකේ ලාභාංශ මොකද්ද, ඒකේ තියෙන පාඩු ලබන ආයතන මොකද්ද, අපි මේ ව්‍යාපාරණ කරන ක්‍රමවේදය කරන්න ඕනේ. ඒකට මේ ශ්‍රී ලාංකීය ක්‍රමවේදය නෙමෙයි. ඒ ක්‍රමවේදය නොකර අපි කියනවා අපිට තරම් කරන්න බෑ. අර මිනිහා මගේ වෙළඳ පොලේ තියෙන කොටස් වලින් භාගයක් ගන්නවා. අපි ඒකෙන් ගැලවෙන්න නම් අපි හරි විදිහට ව්‍යාපාර කරන්න ඕනේ. අපි ව්‍යාපාර කරන එකේ සාරධර්ම හරියට ඉගෙන ගන්න ඕනේ. අද තියෙන ලොකුම ගැටලුව තමයි මිනිස්සු සල්ලි හම්බ කරනවා මේ රටේ කිසිම තියෙන සාරධර්මයක් අනුගමනය නොකර. ඔබතුමා දකින්නවාද මේ නිසා පැවැත්මක් නැහැ කියන එක? කිසිම පැවැත්මක් නැහැ. ඉතින් එතකොට ඒක ව්‍යාපාරිකව පැවැත්මක් නැත්තම් රටටත් පැවැත්මක් නැහැ. අනිවාර්යෙන්ම. ඉතින් මම හිතනවා මේවා ඉතා වැදගත් කියන එක. අනිවාර්යෙන්ම. අසෝක, අනපනත් ගැන කතා කරුවා. අනපනත් වෙනස් වෙ යුතු තැන් මම හිතන්නේ මේ ශාස්ත්‍රය තුළ පමණක් නෙමෙයි, තවත් ශාස්ත්‍ර කීපයකම තිබෙනවා. මේවා සම්බන්ධයෙන් ඒ අදාළ අයගේ යොමු වීම අවශ්‍යයි, කැපවීම අවශ්‍යයි. ඒ වෙනස පුළුවන් තරම් ඉක්මනින් කෙරෙනවා නම් මම හිතන්නේ අපිට ආර්ථිකය ගොඩනගන්න යන ගමනේදී පහසුවක් වෙනවා. ඒකම මේ සාරධර්ම ගැන කතා කරුවා. මොකද අපි මේ ක්‍රියාත්මක වෙන ලෝකය තුළ තරංකාරීත්වය ඉතාමත් වැඩි. අපි තිරසාර සංවර්ධනයක් බලාපොරොත්තු වෙන්නේ අපේ achievement එක, අපි බලාපොරොත්තු වෙන ඒ ජයග්‍රහණයන් පාත්වාගෙන යෑම තමයි වඩා වැදගත් වෙන්නේ. එක වතාවක් පමණක් ජයග්‍රහණය කළා නවත්වනට වඩා. ඒ සම්බන්ධයෙන් වෙනස් විය යුතු දේවල් සම්බන්ධයෙන් මොහු කතා කරුවා. අපි විරාමයකින් පසු ඊළඟ segment එකට යමු.
අසෝක ලංකාවේ ප්‍රබලතම සමාගමක් හැටියට ව්‍යාපාර නායකයෙක් හැටියට ගරු කරන නායකයෙක් හැටියට ඔබට යම්කිසි මතයක් ඇති මේ රටේ මෑතකදී සිදුවෙච්ච ඒ සිද්ධීන් සම්බන්ධයෙන් සහ ඒ හරහා ලංකාවේ ගොඩ නැගුණු අලුත් ප්‍රශ්න සම්බන්ධයෙන් අපි දන්නා ත්‍රස්තවාදී ප්‍රහාරයක් ලංකාව තුළ ඇති වුණා එයින් අපේ ආර්ථිකයට අති විශාල බලපෑමක් ඇති වුණා සංචාරක ව්‍යාපාරය ගැන සියලු දෙනාම කතා කරනවා නමුත් සංචාරක ව්‍යාපාරයෙන් ඔබට ගියපු අති විශාල ආර්ථිකමය පාඩුවක් ලංකාවට සිද්ධ වෙලා තියෙනවා කියන එක ගොඩක් අයගේ මතය ඒක මගේත් මතය ඔබේ මතය කුමක්ද කියලා අපිට අහන්නට ලැබෙයි මේ තත්වය අපි බලාපොරොත්තු නොවෙච්ච තත්වයක් නමුත් අපිට මේ තත්වයට මුහුණ දෙන්නට සිද්ධ වෙලා තිබෙනවා අපි අනාගතේ මෙවැනි දෙයක් නොවෙන්නට නම් අපි මොකක්ද කළ යුත්තේ අපිට කොතනද වැරදුනේ අපි හදා ගන්න ඕනේ කොතනද අපි අනාගතය මෙහෙවා ගන්නෙ මොන ආකාරයෙන්ද කියන එක ගැන කතා කරුවොත් අසෝක ඇත්තටම මේ අපේ රටට ලොකු අවාසනාවන්ත කාලයක් රට කියන්නේ ඉතින් රටේ ජීවත් වෙන සියලුම වැසියන්ට එතකොට ඒක ආයතනයේ කොපමණ විශාලද නැද්ද කියන එකට අදාළ නැහැ. ඒ නිසා මට හිතෙනවා මේ අවස්ථාවේ වැදගත්ම දේ තමයි අපි මම බෞද්ධයෙක් හැටියට අපිට කියනවා මේ ධම්මපදයේ ගාථාවක් තියෙනවා නහි වේරේන වේරානි. අපි ලෝකෙටම අනිත් මිනිසුන්ට කියලා මේක කියනවා. කියලා අපි කියනවා ඔන්න මිනිසු පිළිගත්තා කියලා. දැන් ඉතින් පිළිගන්නවද අපි ඒක පිළිපදිනවද කියන එක. ඉතින් දැන් ඇත්තටම අපි මේ රටේ මිනිසුන්ට අපි බහුජාතිය අපේ සිංහල බෞද්ධ ජාතිය අපි ගිහිලා කියන්න ඕනේ වෛරයෙන් වෛරය නොසන්සිඳේ. අවෛරයෙන්ම වෛරය සංසිඳේ. ඒක තමයි මේ බුද්ධ වචනය. එතකොට දැන් මේක පිළිපදින්න හොඳම කාලය. දෙවෙනි කාරණේ ඔබතුමා ඇහුවා මොකද්ද මේ දැන් අපිට දැනෙන විදිහට මේ ලෞකික පුද්ගලයෙක් හැටියට අපිට දැනෙන්නේ ඇයි? මේ මොකද වුනේ? ඇත්තටම මගේ පාසල් දිවියේ මම ගියේ මිස්ටර් පාසලකට ඇංග්ලිකන් පාසලකට ඒකේ මේ සාන්ත තෝමස් විද්‍යාලය එතකොට ඒකේ හිටියා ක්‍රිස්තියානි අය බුද්ධාගමේ අය හින්දු අය මුස්ලිම් අය ඒ ඔක්කොමලා හිටියා නමුත් කිසි විටකත් මට ඒ පාසලේදී කිව්වේ නෑ මේ ආගම වෙනස් කරගන්න මම ඇමරිකාවේ ඉස්කෝලේ යනකොට මම ගියේ මේ නෝත් වෙස්ටර්න් විශ්වවිද්‍යාලේ එතකොට මගේ පියා කිව්වා මේ රාහුල මහාචාර්ය වල්පොල රාහුල එහි මහාචාර්ය කෙනෙක්. එයා කිව්වා මේ පන්සල් නෑ. ඔයා පල්ලියට යන්න. අවුරුදු පහක් හැම ඉරිදම මෙතෝදිස්ත පල්ලියට ගියා. එතකොට ඒ පල්ලියේ කවදාවත් මට කිව්වේ නෑ මේ වගේ මේ විනාශකාරී වැඩ කරන්න. මට කිව්වේ මේ බොහොම හොඳ චරිතයක් හදාගන්න. එතකොට අපිට පේනවා අද මේ රටේ මේ වෙලා තියෙන එකකට මේ මගේ පුද්ගලික අදහස. මම හිතනවා අපේ කිසිම පාසලක් කිසිම ආගමකට වෙන්විය නොයුතුයි. අපි සියලු දෙනාම අනිත් අපේ තියෙන ප්‍රධාන ආගම් මොනවද? බුද්ධාගම, හින්දු ආගම, කතෝලික ආගම, මුස්ලිම් ආගම් ගැන අවබෝධයක් තියෙන්න මූලික අවබෝධයක්. මූලික අවබෝධයක් තියෙන්න ඕනේ. සහ ඒ අවබෝධය තුළින් අනිත් ආගම් වලට ගරු කිරීමේ චින්තනයක් අපි ගොඩනගා ගතියි. ඒතකොට අපි කිසි කෙනෙක් කරහා සැක සහිතව බලන්නේ නැහැ. දෙවෙනි කාරණේ මේ රටට මොනවා හරි ඔක්කොම එකතු වෙලා එක නීතියක් තියෙන්න ඕනේ. ඔබතුමාට එක නීතියකුත්, අශෝක හෙට්ටිකට තව නීතියකුත්, මගේ තව ජාතියකට තව නීතියකුත්, ආගමකට තව නීතියකුත්. මම හිතන්නේ මේ පුංචි රට එහෙම වෙන් කර ගන්නට බෑ. මම හිතනවා අපි ඔක්කොටම සාධාරණ නීතියක් මම දන්නේ නැහැ මොකක්ද හරි නීතිය කියලා තිබිය යුතුයි. දෙවෙනි කාරණේ අපි මේ හැම වෙලේම අපි බලනවා මේ චාරිත්‍ර මේක අපේ බෞද්ධ චාරිත්‍රය හරි හොඳයි. නමුත් අපේ ඒ බෞද්ධ චාරිත්‍ර තියෙන අතරේ අපි අනිත් අයට ගරු කරන්න ඉගෙන ගන්න ඕනේ. එතකොට ඒ අයත් අපිට ගරු කරන්න ඉගෙන ගන්නවා. එතකොට අපි කා කෙරෙහිවත් සැකෙන් බලන්නේ නැහැ. ඉතින් මං හිතනවා මේ වගේ මේවා බොහොම මේ ගැඹුරු දේවල් නෙවෙයි. මට පේන විදිහට මේවා බොහොම සරල දේවල්. බොහොම සරල දේවල්. රුපියලක්වත් වියදම් නොකළ කර හැකි දේවල්. අද මෙවැනි වාතාවරණයකට වැඩි දෙනාගේ සහයෝගය මිස විරුද්ධත්වයක් කියන පුද්ගලයෙක් මට හිතන්නේ හොයාගන්නවත් පුළුවන් වෙයි කියලා. ඉතින් මේක මේ අර ඉංග්‍රීසියෙන් කියන golden opportunity. It's a golden opportunity. මං හිතනවා මේ වැනි යෝජනාවක් අද ඕනිම පුද්ගලයෙක් ගෙනාවත්.
ඒකට මේ හැම කෙනම අත උස්සලා හැම බොහෝ දෙන අත උස්සලා කියයි මේ අයියෝ අපි මේ රටේ පුරවැසියෝ අපිට මේ රට දාලා යන්න තැනක් නැහැ. ඔව්. ඉතින් මට හිතෙනවා මේක අපි හරියට කරොත් අපි බොරුවට මේක මේ සෙකියුලර් සොසයිටි කියලා අපේ රටට කියලා අපි කියනවා නම් අපේ පාරේ යහපැත්තෙත් මෙන්න පල්ලියක් තියෙනවා. එහෙම තියලා වැඩක් නැහැ. අපි දැනගන්න ඕනේ පල්ලිය මොකද්ද වෙන්නේ. ඒ යාඥාවෙන් මොකද කරන්නේ? අපිට ඒ අවබෝධය තියෙනවා නම් අපි නිකන් කියන්නේ පල්ලියක් තියෙනවා කියලා. අපි දන්නවා මේ මෙතන පාදිලිතුමත් බොහොම අපිට හිතවත්. අපි මෙහෙම වැඩ කරන මගේ පියාගේ මේසුවට මේ සියලු මාගම්වල පොත් තියෙනවා. ඒතකොට මගේ පියා කිව්වේ තමන් මේ ඔක්කොම දැනගන්න ඕනේ. එහෙම නැත්නම් ව්‍යාපාරයක් ගිනියන්න බෑ. මොකද තමන්ගේ සේවකයෝ, තමන්ගේ පාරිභෝගිකයෝ මේ ඔක්කොම මේ සියලුම ආගම් වලින් එන අය. තමන්ට ඒ ගැන අවබෝධයක් නැත්නම් තමන්ට සාර්ථක ව්‍යාපාරයක් ගිනියන්න බෑ. ඉතින් මං හිතනවා මේවා අපේ ආයතනයට සුබදායි විදිහට අපිට හොඳ ප්‍රතිඵල ලැබිලා තියෙනවා. මම හිතනවා මේ ගැන ඔබතුමා කීප දෙනෙක්ගෙන් හරි ඇහුවොත් දැනේ මෙහෙම කරපු අය අද සාර්ථක වෙලා තියෙනවා. ඉතින් මේක වෙන් කරලා මේක මේ මේක මේ ජාතියට හොඳයි මේක මේ ආගමට හොඳයි කියන එක වෙන් කිරීමෙන් පාඩුවක් මිස කිසිම වාසියක් වෙන්නේ නැහැ. ඒක තමයි මගේ මතේ. මම දන්නේ හරමුත් මම දන්න කීප දෙනෙකුට මේ මතය ගැන මම අදහස් ප්‍රකාශ කරලා තියෙනවා. ඒ කීපු අයම කියනවානේ අපිත් ඒකට තමයි. ඉතින් මට හිතෙනවා මේ තාම මේ මම එහෙම කතා කරපු අයගෙන් එක් මහත්මයෙක්වත් එක් පුද්ගලයෙක්වත් මේ නෑ නෑ ඔයා මේ බොරු කියන්නේ ඕක කරන්න බෑ කියන මතේ නෑ. මේක තමයි මං හිතන්නේ මේ රටට සුදුසු. ඔව්. අසුක දැන් මෙතන තියෙන ප්‍රශ්නේ අපි අතීතයේ ඉඳන් ඔය ඕක සංකල්පයක් හැටියට අපි කතා කරුවා. ඒ සංකල්පය නිවැරදි කියලා අපි ඒ මතේ හිටියා. සංකල්පය ක්‍රියාත්මක කරන්න අපි උත්සුක වුණා, අපි උත්සාහ ගත්තා. නමුත් මේ වෙනකොනුත් අපිට මේ සංකල්පය තුළ ඇත්තටම ජීවත් වීමේ හැකියාව ලැබිලා නැහැ කියන එක තර්කයක් හැටියට ඉදිරිපත් කරන්න පුළුවන් මේ මෑතකදී සිදුවෙච්ච සිදුවීම් තුළ. ඉතින් අපිට කොතනද වැරදුනේ? අපි කොහොමද මේක ඇත්තටම හදන්නේ? මට හිතනවා මේ රට අයිති මේ රටේ පුරවැසියන්ටනේ. ඔව්. මේ රජයකට අයිති නැහැනේ. නැහැ. මේ මිහිඳු මහරහතන් වහන්සේ ලංකාවට එනකොට රජතුමාට කිව්වා ඔයා මේ తాවකාලික මේ වනයට වනේ දැන් මේ වනේ විනාශ කරන්න එපා. මේ తాවකාලිකව මේ තනතුරේ ඉන්නකම් බාරකරු බමනයි කියලා. ඉතින් ඒකෙන් ආදර්ශයක් දුන්නා මේ රට අයිති මේ රටේ පුරවැසියන්ට. එතකොට මේ පුරවැසියන්ගේ වගකීමක් තියෙනවා මේ රට පාලනය කරන තැනැත්තන්ට බල කරලා. ඔව්. දැන් පුරවැසියන් ඔබ කියන පුරවැසියන් කුලල් කා ගන්නවා. ඔබ කියන පුරවැසියන් තුල තිබෙන අන්‍යෝන්‍ය අවබෝධය නැහැ. විශ්වාසය බිඳ වැටිලා තියෙන්නේ. ඒක තමයි තියෙන ගැටලුව. අපි ඒක කොහොමද නිවැරදි කරන්නේ? නෑ මම නම් හිතනවා මේ අවස්ථාවේ ඒ මොන ගැටලු තිබුණත් මෙහෙම ජීවත් විය හැකිද? මෙහෙම ජීවත් වෙන්න පුළුවන්ද? අද කාලයක් තිබුණා අපේ නෝනයි මහත්තයයි එක වාහනේ ගියේ නෑ. අද දෙන්නම වාහනේ යන්නේ නෑ. කාලයක් තිබුණා නෝනා විතරක් එක වාහනයක යනවා, මහත්තයා තව වාහනයක යනවා. හරි, අපි දරුවෝ යවනවා බලාගෙන ඉන්නවා මේ මොකක් වේද ගෙදර එනකන්. අද දරුවෝ යවන්නෙම නෑ. ඉතින් මෙහෙම මං හිතන්නේ මේ ඇත්තටම දැන් මේ ගිය සතියේ මගේ මේ සහෝදරියන් දෙන්නත් එක්ක කතා කරා. ජීවිතේට අපි මේ සතියන්තයට කොළඹ නොගියපු කාලයක් මේ මතක නැහැ මේ අවුරුදු ගානකට. දැන් අපි මේ අපේ යාළුවා හම්බ වෙලා නැහැ. මම යන්න බයයි. මගේ කොහොමද මේ වෙනස ඇති කරන්නේ අපි? ඇත්තටම මේ වෙනස ඇති කරන්න බොහොම සුළු දෑ යවස්ස. අද මං හිතනවා මේ වෙනසෙන් පීඩා විඳින අය පීඩා නොවිඳින එක්කෙනෙක් නැහැ. ඔව්. ඒකනේ මේ අර කියන්නේ කොමන් ඩිනොමිනේටර් කියලා. මේ වෙනසෙන් පීඩා විඳ හැම එකේම මම හිතනවා මේ ස්ටුඩියෝ එකේ අයත් අද අහනවා ඇති ඔබතුමාගෙන් අපිට කීරද ගෙදර යන්න පුළුවන්. ඒ නිසා මේකෙන් පීඩා විඳින්න කවුරුත් නැතුව නෑ. ඒ නිසා ඒක තමයි ඩිනොමිනේටර් එක. මේකෙන් ගොඩ එන්නේ කොහොමද? ඉතින් මම හිතනවා හොඳම අවස්ථාව මේ සියලු දෙනාම පීඩා විඳින වෙලාවක නෙමෙයි කියන්නේ. ඉතින් මම හිතනවා මේක අපි හරි පුද්ගලයෙක් මේක ඉදිරිපත් කරොත් මේකට සහයෝගය මිස විරුද්ධව කතා කරන්න කිසි කෙනෙක්වත් නැගිටින එකක් නැහැ. නමුත් ඒකට අපි පෙළ ගැහෙන්න ඕනේ. ඔබතුමා වගේ මේ රටේ මෙවැනි වැඩසටහන් නියමුවන් මේ රටේ මතයන් හදන අය මේකට නායකත්වය ගන්න ඕනේ. අරගෙන රට තුරා යම් ප්‍රවණතාවයක් ඇති කරන්න ඕනේ. අපි මේකට පෙළ ගැහෙන්න ඕනේ. අපි ගිහිල්ලා කියන්න ඕනේ අපේ පැත්තේ තියෙන මේ ආගමට විතරක් තියෙන පාසල් අපිට එපා. අපිට හදන්න මේ වගේ පාසලක්. අපිට දෙන්න පහසුකම් ඔක්කොම ටික. අපිට එන්න ඕනේ නැහැ කොළඹ තියෙන ඉස්කෝලේකට. අපිට දෙන්න මේ පහසුකම් ටික. ඉතින් මං හිතනවා එහෙම මේ
වැරදි වචනයක් මගේ කටින් එන්න හැදුවේ විප්ලවයක් කියලා. එහෙම මතවාදයක් ඇතිවිය යුතු හොඳ කාලයක්. විප්ලවකාරී වෙනසක් අවශ්‍යයි. ඔව් මම හිතන්නේ අශෝක ඉතාමත් බැරෑරුම් තත්වයක් ගැන සරලව පැහැදිලි කෙරුවා කියලා තමයි මට හැඟුණේ. මොහුගේ කතාවේ සාරාංශයක් හැටියට ගත්තොත් ඔහු කියන්නේ ශ්‍රී ලාංකිකයන් නිෂ්පාදනය කළ යුතුයි මුස්ලිම්වරුන් සිංහලයින් ද්‍රවිඩයින් නෙමෙයි බෞද්ධාගමිකයන් නෙමෙයි නිෂ්පාදනය කරන්න ඕනේ මුස්ලිම් ආගම අදහන අය නෙමෙයි නිෂ්පාදනය කරන්න ඕනේ එහෙම නැත්නම් වෙනත් ආගමක් අදහන අය නෙමෙයි නිෂ්පාදනය කරන්න ඕනේ රට තුළ මේ සියලුම දෙනා තමන්ගේ ආගම ධර්මය පිළිපදින ගමන් ඒ මතය තුළ ඉන්න ගමන් ඒ සංකල්ප තුළ ජීවත් වෙන ගමන් අනිකාගේ ආගමට අනිකාගේ ජාතියට ගෞරව කරන් පුරුදු විය යුතුයි මම හිතන්නේ ඒ මික්ස් එක එහෙම නැත්නම් ඒ සංකලනය අවශ්‍යයි ශ්‍රී ලාංකිකයන් හැටියට තමන්ව නිෂ්පාදනය වෙලා ශ්‍රී ලාංකිකයන් හැටියට හිතලා ශ්‍රී ලාංකිකයන් හැටියට මේ භූමිය තුළ ජීවත් වෙන්න එකමෙන් මම හිතන්නේ ඒ දේ කරන්නට පුළුවන් නම් තමයි අපිට හැකියාව ලැබෙන්නේ අපි බලාපොරොත්තු වෙන තැනට රට අරගෙන යන්න ඒ සාමකාමී සියලු දෙනාටම සතුටින් ජීවත් විය හැකි රට නිර්මාණය කරන්න මම හිතන්නේ ඒක තමයි ඔහු මේ කතාව තුළින් රටට ඉදිරිපත් කරපු පණිවිඩය අපි වැඩසටහන පටන් ගන්නකොට කිව්වා අභියෝගයන් ගැන අභියෝගයන් අපි නොහිතන මොහොතක ඉදිරිපත් විය හැකි අභියෝගයන්ගේ ක්‍රමය අභියෝගයන්ගේ හැඩරුව අභියෝගයන්ගේ තිබෙන විවිධත්වය අපිට හිතා ගන්නවත් බෑ ඒක තමයි අද අපි ජීවත් වන ලෝකයේ තුල තිබෙන අභියෝගයන්ගේ ස්වභාවය නමුත් මේ අපි කතා කරපු චරිතය මේ අභියෝගයන් වලට ඉතිහාසයේ සාර්ථකව මුහුණ දීලා අද අභියෝගයන් අවබෝධ කරගෙන ඔබ වෙනුවෙන් ඔහුගේ මතය සහ ඔහුගේ දර්ශනය ඉදිරිපත් කරන්න අපේ වැඩසටහනට සහභාගී වුණේ අශෝක බොහොම ස්තුතියි වැඩසටහනට සහභාගී වීම සම්බන්ධයෙන් ඔබට වඩා හොඳ අනාගතයක් ප්‍රාර්ථනා කරමින් අපි ඔබට සමුදෙමු ස්තුතියි කිෂු ඕකේ අශෝක thank you very much until we see you next week goodbye